අරගලය කියන්නේ අපි ඊට අවසර උඩදී මේ රටේ විශාල අරගලයක් තිබුණා. ඇත්තටම අරගලය කියන්නේ මේ රටේ පොදු ජනතාවගේ සමාජ, දේශපාලන, ආර්ථික පීඩනය පිට කරපු තැනක්. ඒ වෙනකොට මේ රටේ තිබ්බ මහපාරේ මිනිස්සු මැරලා වැටුණා. අපේ දරුවෙකුට ඉස්කෝලේ යากන් විදියක් තිබ්බේ නැහැ. මේ තිබ්බ ආර්ථික පීඩනය තමයි නැකී සිටියේ පොදු ජනතාව. එතන මම හිතන ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට දේශපාලන නායකත්වයකින් තොරව. හැබැයි සියලුම දේශපාලන පක්ෂ නියෝජනය කරන පිරිස මේ අරගලයේ තුල හිටියා. මෙතන හිටියේ පොදු ජනතාව. පොදු ජනතාව මේ අරගලයට ආවේ ඇත්තටම තමන්ගේ පීඩණය පිට කරන්න තියෙන එකම තැන හින්දා. ඒ කියන්නේ මම හිතන්නේ අලුතෙන් කාටවත් මතක් කරලා දෙන්න ඕනේ නෑ මේ රටේ මිනිස්සු මොන තරම් පීඩණයකද හිටියේ කියන එක. ඇත්තටම අපි කනගාටු වෙනවා රනිල් වික්‍රමසිංහ විසින් ආරක්ෂා කරන රාජපක්ෂ ආණ්ඩුවේ මන්ත්‍රීවරු මේ 9 වෙනිදා පාර්ලිමේන්තු වරප්‍රසාද වලට යටත් වෙලා කරන ප්‍රකාශ ගැන. විශේෂයෙන් අපි දැක්ක රෝහිත අබේගුණවර්ධන හිටපු අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ මේ 9 වෙනිදා කියනවා අරගලයේ හිටපු ක්‍රියාකාරී බහුතරයක්ට වෙච්ච දේවල් මෙන්න මෙයම මැරුණා. මෙන්න මෙයා මේකට සම්බන්ධයි. අර කළුතර දරුවෙක්ගේ මරණයකට මෙන්න මෙයා වග කියන්න ඕනි. කියේ කිය අරගල කරුවන්ට ඇඟිල්ල දික් කරලා මොහු කතා කරනවා. ඇත්තරම ඒ කතා සියල්ල බහුතරයක්ම බොරු කියලා මේ වෙනකොට පිළි අරගෙනත් ඔප්පු වෙලා ඉවරයි. මොහු පාර්ලිමේන්තු වරප්‍රසාද වලට යට වෙලා මේ කියන්නේ සම්පූර්ණ බොරු ප්‍රකාශ එක පැත්තකින්. අනික ඔහු හිතනවා නම් මෙවැනි චෝදනා කරලා අරගලයේ හැල්ලුවට ලක් කරන්න ඒක සම්පූර්ණ විහිළුවක්. ওই විහිළු කතාවක් ඒක. මොකද අරගලය කියන්නේ පොදු ජනතාවගේ ස්ථානය. එතන සමහර විට එවැනි පුද්ගලයෝ ඉන්න පුළුවන් නැති වෙන්න පුළුවන් ඉන්න පුළුවන් හිටියනම් ඒක අලුත් මැජික් එකක් නෙමෙයි. අපි දන්නවා පාර්ලිමේන්තුව වගේ උත්තරීතර කියන තැනකත් කෝච්චියේ මාල කඩපු හොරු ඉන්නවා. ඒ වගේම මිනිමරුපු අය ඉන්නවා. කසිප්පු පෙරුපු අය ඉන්නවා. කුඩුකාරයෝ ඉන්නවා. මංකොල්ලකාරයෝ ඉන්නවා. ඒ වගේ තැනකත් එහෙම මිනිස්සු ඉන්නවා නම් මේ පොදු ජනතාව නැකිටපු පොදු ජනතාව අරගල කරපු පොදු ජනතාව උද්ඝෝෂණය කරපු තැනක නැති වෙන්න විදියක් නැහැ. ඒක අලුත් මැජික් එකක් නෙමෙයි. ඒ හින්දා මේ පොදු ජනතාවගේ පීඩණය පිට කරන්න නැකිටිච්ච අරගලය හැල්ලුවට ලක් කරලා මේ වෙනකොට විවිධ ප්‍රකාශ කරමින් යනවා. මේ දේවල් ඇත්තරම් මේ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් කරන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා පින් සිද්ධ වෙන්න. එතුමව නායකයා කරලා එතුමව රූකඩේට තියාගෙන මේගොල්ලන් දැන් එළියට බහැලා මේ අරගලය එක්ක අරගලය කරපු ජනතාව පීඩනයටපත් කරනවා, හැල්ලුවට ලක් කරනවා, මේ කුඩුකාරයෝ, මංකොල්ලකාරයෝ, මිනිමරුවෝ කියලා චෝදනා කරමින් ඒ අරගලය අද හැල්ලුවට ලක් වෙනවා. ඇත්තටම කනගාටුට කාරණයක් මේ විදියට මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ වගේ ප්‍රකාශ කිරීම. ඉතින් ඒක එහෙම ප්‍රකාශ කිරීම තේරුමක් නැහැ. මේ රටේ ජනතාව දන්නව ඇත්තටම මොකක්ද උනේ, මොකද්ද අරගලය කියන්නේ, අරගලේ හිටියේ කවුද කියන එක ඒගොල්ලන්ට අලුතෙන් කියලා දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම අපි කියන්න ඕනේ දැන් මේ වෙනකොට රනිල් වික්‍රමසිංහ මහත්තයාට මුවා වෙලා පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් මේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට මුවා වෙලා පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් මේ වෙනකොට මැරයෝ නැගිටලා තියෙනවා. අද මැර කණ්ඩායම් නැවත එළියට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ තවමත් මේ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් පිළිගන්න කැමති නැහැ මේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕනි කියන එක. මේ පෙර පරිදිම හොරාකාල පෙර පරිදිම රට විනාශ කළා, පෙර පරිදිම රට කාබාසිනිය කරන්න තමයි ඔවුන් හිතන්නේ. ඒක නියද අරගලයට චෝදනා කරන්නේ. අරගලෙන් යම් හොඳක් සිද්ධ වුණා නම් ඒ හොඳ පිළි අරගෙන ඒ වැරදි හදාගෙන ඉස්සරහට යන්න මේ ඉන්න අලුතෙන් මේ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් හිතන්නේ. ඔවුන් අරගලයට ඇඟිල්ල දික් කළා. ඔවුන් පෙර පරිදිම නැවත නැගිටින්න තමයි ඔවුන් උත්සාහ දරමින් සිටින්නේ. ඉතින් ඒක නම් මං හිතන්නේ මේ අයිත් නැගිටින අරගලයක්. අයිත් මේ රටේ ජනතාව නැගිට්ටොත් මේ ඔය කෑ ගහන മന്ത്രിවරුන්ට ඔය විදිහට කටවහගෙන යන්න පුළුවන් වෙයි කියලා. මීට අවුරුද්දකට අපි දන්නවා ගිය අවුරුද්දේ මේ වෙනකොට මේ മന്ത്രിවරුන් කොහෙන්ද හැංගිලා හිටියේ කියලා. ඉන්න හිටින්න තැනක් හොයාගන්න හම්බුනේ නැහැ.
ඒවගේ අපි දැක්ක මේ තව මෙයේ මන් දැක්ක මේවලට මේ අර රාජපක්ෂලගේ රෙදි හෝදන යට ඇඳුම් හෝදන කටු සූප්පන මන්ත්‍රී කෙනෙක් ඉන්න කුට්ටි කියලා ඒ කුට්ටිට පුළුවන් මේ රාජපක්ෂලගේ රෙදි හෝදන එක විතරයි කරන්න. ඔහු අද ඊයේ ඇවිල්ලා කියනවා මේ රාජපක්ෂල නැතුව අයිත් නැවත ආණ්ඩුවක් හදන්න බෑ නා රාජපක්ෂලා මේකේ නායකත්වය ගන්න ඕන කියලා. ඇත්තටම අපි එතුමට කියන්න කනගාටුයි එතුමා මේ මොනවද කරන ප්‍රකාශ. එතුමට රාජපක්ෂලාගේ ඇඟේ එල්ලෙන්නේ නැතුව දේශපාලනය කරන්න තරම් ශක්තියක් නැති මිනිස්සෙක්. තවමත් අලුතෙන් හදන්න යන රාජපක්ෂලාගේ ඇඟේ එල්ලිලා මෙතුව මේ දේශපාලනය එන්න. ඉතින් ඒක නම් වෙන්නේ නැහැ. ඒ වගේ ප්‍රකාශ කරන්න එපා. මොකද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට මේ රටේ ප්‍රශ්න ගොඩක් තියෙනවා කතා කරන්න. ඒව ගැන කතා කළා ඒවට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු විදිහට ඒවට විසඳුම් දෙන්න තව දුරටත් රාජපක්ෂලාගේ රෙදි හොදන්න මේ මාධ්‍යයට ඇවිල්ලා කියවන්න එපා කියන ඉල්ලීම අපි එතුමලගෙන් අනිවාර්යෙන්ම කරනවා. ඒ වගේම අපි කියන්න ඕනේ දැන් මේ ආණ්ඩුව රටේ ආර්ථිකයට විසඳුම් දෙන්න කියලා මේ යනවා මේ මුදල් හොයන්න බාර් ලයිසන් දෙන්න පටන් අරන් තියෙනවා. අපි දන්නවා ගොඩක් ප්‍රදේශවල සංචාරකයෝ පැමිණෙන්නේ නැති ප්‍රදේශ විශාල ප්‍රමාණයකට මේගොල්ලන් මේ බාර් ලයිසන් දෙන්න යනවා. අපි ආණ්ඩුවට කියන්න ඕනේ රටේ සදාචාරය නැති කරලා සදාචාරයට විරුද්ධව මේ ආර්ථිකය ගොඩනගන්න බෑ. සංචාරක ව්‍යාපාරය ගොඩනගන්න නම් සංචාරක ව්‍යාපාරට අවශ්‍ය දේවල් තියෙනවා නම් ඒවා ඒ ප්‍රදේශවල ඒ විදිහට කරන්න. හැබැයි හිතනවා නම් තමන්ගේ පක්ෂයේ ශක්තිමත් වෙන්න තමන්ගේ පාක්ෂිකයෝ ශක්තිමත් වෙන්න කියලා බාර් ලයිසන් ටික දීලා මිනිස්සු අල්ලගෙන රටේ ආර්ථිකය නැති කරන. ඒ කියන්නේ උදේට හම්බ කරපු සල්ලි ටික හවසට වියදම් කරන්න ක්‍රමයක් හදන්න හිතනවා නම් ඒක නෙමේ ආර්ථික දැක්ම සහ මේ රටේ ආර්ථිකය ගොඩනගන්න හිතන ක්‍රමය. මේ අනිවාර්යයෙන්ම මේ රටේ ආර්ථිකය හදන්න ඕනේ සදාචාරයට එකඟව සදාචාරාත්මකව හදන්න ඕනේ. ඉතින් ඒ හින්දා ඒ ගැන අවධානය යොමු කරන්න මේ වෙනකොට හැම තැනම බාර් වලට ලයිසන් ලැබීමින් යනවා. මේක නෙමේ මේ ක්‍රමවේදය ආර්ථිකය හදන්න. ඒ වගේම මේ රාජපක්ෂල ඇතුළු රනිල් වික්‍රමසිංහලගේ ආර්ථික ප්‍රතිපත්තිය තාවකාලිකයි. ආර්ථික ප්‍රතිපත්තිය ගැන එදා වේල අද ප්‍රශ්නෙට අද විසඳුම මිසක් අද වෙනකන් අපේ මේ රටේ තියෙන ආර්ථික ප්‍රශ්නෙට රාජපක්ෂලා රනිල් වික්‍රමසිංහලාගෙන් විසඳුමක් නැහැ. විසඳුමක් පේන්නේත් නැහැ. ඒ මොහොතේ එන ප්‍රශ්නෙට ඒ විසඳුම විතරයි. දැන් බලන්නකො ඇත්තම කරන රටේ විශාල ආර්ථික ප්‍රශ්නයක් තියෙනවා. මේ නැවේ ප්‍රශ්නෙ විසඳන්න පුළුවන්ද? විසඳන්න උත්සාහ කරනවද? නඩුවක් දැම්මද බිලියන 6.1 වන්දියක් ගන්න තියෙනවා. ඉතින් ඒ වන්දිය ගන්න උත්සාහයක් දරුවද නැහැ. බිලියන 2.9 IMF ණයක පස්සේ යනවා. හැබැයි බිලියන 6.9 ණය අපිට ලැබෙන්න තියෙන වන්දියවත් ගන්න මේ ආණ්ඩුවට වැඩපිළිවෙලක් නැහැ. ගන්න හිතන්නේ නැහැ. එහෙම අවශ්‍ය නැහැ මේ ආණ්ඩුවට. මේ ආණ්ඩුව පෙර පරිදිම පෙර පාරම ගමන් කරමින් යනවා. රනිල් වික්‍රමසිංහව ඉස්සරහට දාගෙන තමයි මේ ආණ්ඩුව යන්නේ. අර පෙර වගේම රාජපක්ෂලාගේ මැරයෝ ටික නැගිටලා මැරකම් කරනවා. පෙර වගේම හොරකම් ටික පටන් අරගෙන තිනවා. පෙර වගේම සියලුම දේවල් සිදුවෙමින් පවතිනවා. ඉතින් ඒ හින්දා මේ වගේ මේ ආණ්ඩුවට පවතින්න බෑ. අනික දැන් රනිල් වික්‍රමසිංහ දේශපාලන සිටියම අකුලමින් සිටිනවා. අකුල්ලලා ඉවරයි. පළාත් පාලන බලයක් නැහැ. පළාත් පාලන කිසිම කෙනෙක් නැහැ. පළාත් සභාවක් නැහැ. අද පාර්ලිමේන්තු විතරයි රටේ දේශපාලන අධිකාරී ඉන්නේ. මේ රටට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්න මේ ආණ්ඩුවේ කිසිදු වැඩපිළිවෙලක් නැහැ. ඒකාධිපතිවාදයකට තමයි යන්නේ. රනිල් වික්‍රමසිංහ මේ හිතන් ඉන්න අවුරුදු ගාණක් මේ රට එතුමට මේ පොලිස් රාජ්‍යයක් ඇතුලේ පාලනය කරගන්න පුළුවන් කියලා. ඒකයි ප්‍රතිස්ත්‍රස්ත පනත ගේන්න සූදානම් වෙමින් යන්නේ. ඒ නිසයි ඒ කියන්නේ රටේ ජනතාව මර්ධනය කරන්න රටේ පොදු ජනතාවගේ නැගිටීම නතර කරන්න තමයි මේ ප්‍රතිත්‍රස්ත පනත පවා ගේන්න සූදානම් වෙමින් පවතින. ඉතින් අපි වික්‍රමසිංහල රාජපක්ෂලට කියන්න ඕනේ මේ යන ගමන ඉතාම කෙටි. මේ ගමන යන්න බෑ. මොකද මේ රටේ ජනතාව ඉතාම අමාරුවෙන් ජීවත් වෙන්නේ. ඔවුන් දන්නේ නැහැ මේ රටේ ජනතාව තාම ගොඩක් දුක් විඳිනවා. කඩන් වැටිච්ච ව්‍යාපාර තාම එහෙමමයි කඩන් වැටිලා තියෙන්නේ. ඒව නැගිටින්න විදියක් නැහැ. ව්‍යාපාර විශාල ප්‍රමාණයක් වහලා තියෙනවා. අපනයනය දිරිගන්නනවා කියලා අපනයනය කරන්න එන පිටරටින් එන පිටරට වැසියන්ව දැකින ඕමාන් ජාතිකයට මොකද්ද කරේ? අල්ලන් ගැහුවා. ඉතින් ඒ අයව දිරිගන්නවන වෙනුවට ඒ අයට ඉන්න එක එපා කරලා තියෙනවා. ඒ කරන්නෙත් මේ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගේම පිරිස තමයි. ඉතින් මෙන්න මේ තත්ත්වය රට ඇදගෙන යනවා. ඉතින් මෙන්න මේව නතර වෙන්න නතර කරන්න නතර කරේ නැතුණත් ඉස්සල් අරගලයට වැඩිය විශාල අරගලයක් ඉදිරියේදී අනිවාර්යයෙන් මහජනතාව මතින් නැගිටිනවා කියන එක අපි කියන්න ඕනේ. මේ සෙල්ලම් කරන්නේ රටේ ජනතාවත් එක්ක පොදු ජනතාවත් එක්ක
රනිල් වික්‍රමසිංහටත් මේ රාජපක්ෂලටත් මේ රට ලියලා දීලා නැති බව අපි ඔවුන්ට තරයේ මතක් කරන්න ඕනේ. ඉතින් ඒ වගේම තරයේ අපි හෙලා දකිනවා මේ අරගලයේ සම්බන්ධව මේ දවස්වල මේ රාජ්‍යයේ මේ ආණ්ඩුවේ ඇමතිවරු කරන ප්‍රකාශ ගැන අපි තරයේ හෙලා දකිනවා. අරගලයේ සාධනීය යෝජනා අපි විපක්ෂ නායකතුමත් අපි සමග ජන බලවේග ඉදිරියට අපි පිළි අරගෙන තියෙනවා. වගේම අපි ප්‍රචණ්ඩත්වයට විරුද්ධයි. ඒ හින්දා මේ අරගලය මේ විදියට හෑල්ලු කරලා ඉතිහාසය වෙනස් කරන්න උත්සාහ කරන්න එපා. ඉතිහාසය වෙනස් වෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා කරුණා කරලා මේ රටේ ජනතාව වෙනුවෙන් අවංකව වැඩ කරන කෙනින් ලිමිල්ලනු. ඔබතුමා දැන් සඳහන් කරා මේ පාර්ලිමේන්තුවේදී යම් අංශුවක් පරිසර ගැනීම ගහතරේ සම්බන්ධව පුදේවත්. මේ ඇත්තට මේ දැරියේ ගහතරේ සම්බන්ධ ඔබතුමේ මොකක්ද හිතන්නේ? ඇත්තට මෙහෙම එකක් තමයි ඒක දැරිය දැන් කතාවේ හැටියට නම් දැරිය කැමැත්තෙන් හෝටල් එකට ගිහිල්ලා එහෙම කතාවකුනේ තියෙන්නේ. නමුත් අපි දැක්කම ඊයේ නම් අද උදේ පත්තරේ තිබ්බා දැරියව ඝාතනය කළා දිනවා කියලා. ඇත්තම කියනවා රටේ ප්‍රශ්නයක් තියෙනවා. දැන් මම කියෝනේ සදාචාරය ගැන ලොකු ප්‍රශ්නයක් රටේ තියෙනවා කියලා. හැමතැනම බාර් හරි ඉන්න සූදානම් වෙනවා, බාර් පර්මිට් තියෙනවා. අපි සංස්කෘතික මිනිස්සු. මේ රටේ ඒ රට යන්න ඕන විදියක් තියෙනවා. අපි හැදිච්ච විදියක් තියෙනවා, ක්‍රමයක් තියෙනවා. මේකෙන් ක්‍රමෙන් අද පිට ගිහිල්ලා තියෙන ඉඳ තමයි අද රටේ ගොඩක් මේ තරම් හානි සිද්ධ වෙන්නේ. රට සදාචාරය පිරිහිලා තින්නේ. ප්‍රධානම හේතුව ඒකයි. මේ රටේ ඇත්තම ආණ්ඩුව රජය ඒකට වග කියන්න ඕනේ. අද අනවශ්‍ය තරමට මේ රජය කරන දේවල් නිසා ඉතින් අනිත් ඒවා පීඩනය. ජනතාව ඉන්නේ ගොඩ ලොකු පීඩනයකින්. ගෙවල් වල මිනිස්සු ජීවත් වෙන්නේ පීඩනයකින්. තමන්ගේ පීඩනය සමහර විට පිට කරගන්න කොහෙට හරි යනවා වෙන්න පුළුවන්. එතනදී හානිය වෙන්න පුළුවන්. හැම කෙනෙක්ම ආර්ථික පීඩණයෙන් මිරිකිලා ඉන්නේ ගෙවල් වල. ගත් එක්ක වෙන දේවල් වෙන්න පුළුවන්. කොහොම නමුත් රජය මේවට වග කියන්න ඕනේ. රජයක් තියෙන්නේ මේවා පාලනය කරන්න. මේවා සිද්ධ වෙන්න දෙන්න බෑ රජයට. කො අදටත් මේවට තවම නෑ නීතිය ක්‍රියාත්මක වෙලා නෑ. තවම හරියට ඒවට හොරු මේවට මේ අවශ්‍ය මිනිසුන් දූෂකයෝ අල්ලලා නෑ, දඩුවන් දීලා නෑ. දැන් එතන හොටෙල් එකම මේ හොටෙල් එක හදලා තියෙන්නෙම මේ විරුද්ධවලුනේ. ඒක කියන්නේ ඒකත් ප්‍රමිතියක් නැහැලුනේ. හොටෙල් එක හදලා තියෙන්නේ ප්‍රමිතියක් නැතුව. එතකොට හොටෙල් එක හදනවා නම් ප්‍රමිතියක් නැතුව හදනවා නම් එතන ඉන්න ප්‍රාදේශීය සභාවේ කාගේ හරි අවසරයක් ඒකට ලැබෙන්න දෙන්න නැත්නම් ඒ වගේ එකක් හදන්නේ නැහැනේ. එතකොට මේ වෙන ඒ දැරියගේ ඝාතනයට ආණ්ඩුව වක්‍රව අනිවාර්යෙන්ම වග කියන වෙන ඒ නිසා. මේවා රටේ නායකයන්ගේ ප්‍රශ්න. The news reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.